මෙතන දැන් මොන හරි කෙරෙන්න ඕන දෙයක් තේරෙනව නේද? දැන්ට මේ තම මොකක් හරි පිළිවෙලක් හිතනවනේ කරන්න. ඔය අතර කරනකොට මොකක් හරි තව දේවල් පෑදෙයි. මම තව කියනවා කැලණියට යන්න කියලා. කැලණියට ගිහලා කරද්දි නැත්නම් ළඟ තැනකට හරි ඉක්කරන්න ඒක බුදුහාමුදුරන්ට අර විදියට බුදුහාමුදුරව වැඩම කරපු තැනක් නේ. ඒක උන්වහන්සේගේ අර අමුතු ඒ අර ඒවා හිතෙන්න ඕනේ. මහිමයක් තියෙන ඒවත් එකේම කරාම තමන් දන්නා උපරිම කරනවා. ඒකට තමන්ට මොන හරි තව මේ පෙර භවයේ තීරුම් කළා හරි මොන හරි වෙන මිස්ටිකල් දේවල් කනෙක්ට් වෙන්න ඉඩ තියෙනවා. දැන් මේ තව ළමෙක් ඉන්නවා මමත් එදාම කිව්වා අර දීගොඩ කුමාර කියලා ඉන්නේ. අර මහත්ෙක් ඉන්නේ. ඉතින් එයාගේ අර එයාගේ හීලින් මේකක් තියෙනවා. එයාගේ මේ ඉතින් මමත් බලනවා කොහෙන් හරි මාව හම්බෙන්නේ නැන්නේ කොහෙන් හරි මේ ඉතින් මට පොඩි විශ්වාසයක් තිබ්බා. මේ මගේ ඉචිතවත් මහත්තයෙකුට මං කිව්වා පොඩ්ඩක් පුළුවන් නම් මේ මහත්තර කියලා මේක කරන්න කියලා. මොකද මං දන්නවා මේ මහත්තයෙකු තුළ යම් සත්‍ය එනර්ජියක් වැඩ කරනවා. ඉතින් මම හිතන්නේ මේගොල්ලන්ට කියන්න බෑ නිවන් දකින්න මේක හොඳ කරන්න පුළුවන් එකක් උත් දෙන්න එපා පුළුවන් විදියට. ඉතින් කොහොම හරි ඒකට දැන් පොඩ්ඩක් මෙයා වෙනවා. අර දැන් මෙයා මෙහෙම කරගෙන යනකොට ඒකට පාත් එක පෑදේ. එහෙම කෙනෙක් හම්බ වෙලා නැත්තර කර්මයේ බලවත් නම් අඩු ගානේ සුවපත් කරන මේ හොඳ විදියට දුක අඩු වෙන පැත්තකට සපෝට් එකක් දෙන්න අපි කරන්න පුළුවන් වැඩි හිත මහන්සි කරගන්න නැතුව. ඉතින් ඒකින්ද පොඩ්ඩක් ඒවට පාත් එකක් හැදෙයි. හැබැයි අර විදියට පුළුවන් නම් තුනට විතර කැලණි තුනින්ද හය වෙනකල් ඒක තමයි භාවනාවක් හැටියට එකක් තමයි අර විදියට බාර දෙන එකයි. අනිත් එක ඒ ගැන හිතන්නේ නැතුව මගේ නිවන් මඟ වඩන්න. ওই දෙකම කරන්න එතන ගිහිල්ලා. ඒතර මට විශ්වාසයි මට මේක blessing in disguise එකක් වෙවි. තව වෙන ගොඩාක් ප්‍රශ්න තියෙනවා කට්ටියට කලබල වෙන්න එපා. ඕක ඉතින් ප්‍රශ්නයක් තමයි. තාත්තා අම්මා කෙනෙකුට මේ මට එක්ස්පීරියන්ස් එක නැහැ. අවංකව මම මොකටද මේ ඒ කියන්නේ මට එමේ එක්ස්පීරියන්ස් එකක් මම අනිත් අම්මලා තාත්තලා බලලා තමයි හිතන්නේ. ආ ඒක අන්ෆෙයා මට හිතුව තේරෙනවා කියලා පොඩ්ඩක්වත්. හැබැයි මම පතාගෙන යන දේවල් තියෙනවා හැමෝම වෙනුවෙන්. ඉතින් ඒකෙන් එන උත්තරයක් තමයි මමත් සමාජයට අම්මා කෙනෙක් වගේ හිතන්න බලනවා හැමෝටම. ඒ ගමනක් වින් ඔස්සේ තමයි ඔය කියන විසඳුම කියන්නේ. මං හිතනවා ඕක ටිකක් සෑහේ නේද? මං හිතනවා ඒතර තමන්ට දන්නවනේ උපරිම දේ කරා කියලා. දැන් මං තාත්තා ගැනත් එහෙම හිතේ. මං දන්න විදිහට මං කරානේ කරනවා කියලා. මේ ඒතර මං තවත් හිතනවා දැන් මේකෝර නැති වෙන්න ඉස්සෙල්ලා මම රහත්ම කරගන්න පුළුවන් නම් මට ඊට වඩා දෙන්න දෙයක් නෑ. ඇත්තටම මං ඒ ගැන කල්පනා කරනවා. පොඩක් සෙටල් වෙනකල් ඉන්නවා. මට චුට්ටක් ටිකක් අයින් වෙලා පොඩි කාලයක් එහෙම බලන් ඉන්නවා. දැන් මේ වෙලාවේ තාමත් දන්නේ නැහැ මම ඕන වෙලාවක යන්නත් පුළුවන් මම යන්නත් පුළුවන්. ඉතින් කොහොම හරි